බ යාලු තාමාරියෝපය සබස්ක්‍රයිප් කරනත්තක් දැන්ම සබස්කරයිප් කල්ලා මේ වීඩිය එකට අනි වාර්ම ලයිකකක් දාගෙනයන්න. අපේරට නයිබරිනි දහස්කිරීමට ඩයනගමගේ විසින් අපපු යෝජනාවක් ඉදිරිපත් කරල තියෙනවා. ඒ අපූරයෝජනාව තමා කංස වගාව නීතිගත කරම කියන යෝජනාව. රාජ්‍යානු ග්‍රහයෙන් කාන්සා වගාව නීතිගත කර අපනෑනය කිරීම හරහා, நைபரிෙන් නිදහස්කරගතහැකි බව டைනාගமுගේ மாත්‍රීவரரிய அවசாතිபෙනවා. மாන්ත්‍රවரிய වැදුரටත් සඳහන් කරඇத்தே, தேரபர்பொல் வாணிஞ்ச போෝக සඳහා ජාத்த්‍යන්තர வருந்துபලே பெரபவති இல்லுமதன்ன் நැතිவீගො சැතිயாතර අපිට சுභාවධර්මயாවිසින් ලබාදීතිபෙන கන්சாවිසිன் கන්සා වගාව නීතිගත කරලා අප நயனை කිීම තුළින් හොந்த, ඉල්ලුමක්ං ඇතිවීමට අවස්ථාව ඇති බවයි. එතුමිය වැඩිදුරටත් සඳහන් කරන ලෙස. අපි ජාත්‍යන්තර මූල්්‍ය අරමුදුලෙන් මල්්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නෝන බවද සඳහන් කරනවා. කාන්සා වංචි භෝගයක් ලෙස වගාකර අපනයිනය කිරීම තුළින්. ඩයිනාගමගේ මන්ත්‍රීවරිය මේ පවසනදේ කුමක්ද. අපි සාරාංශවකිව්වෝත් ඩයිනාගමගේ මන්ත්‍රීවරිය මේ කියන්නේ, ්‍ය අනු ්‍රහඇතුව කාන්සා වගාව නීතිගත කරලා අපනනය කිරීම තුළින් අපේ නෑබර නිදහස් කරගන්න පුළුවන් කියලා. ඉතින් මකද හිතන්නේ ඩයිනාගමගේ මන්ත්‍රීවරියගේ මේ අදහස ගැන. ඔයාල හිතනදේ අනි වාරෙන්ම පහල ින්කමෙන්් කරලා මේ ගන දැනගන්න කැමති වාගේයාලිකරත් අනි වාරෙම මේ විඩිකෂයා කරලා ීඩියග ලයික කුද්ාගෙනුව යන්න